හරි අපි යමු එමනම් ඉන්ටර්නෙට් ලේයර් එක ගැන එහෙම නැත්නම් අන්තර්ජාල ස්තරය පිළිබඳව ඊට පස්සේ කතා කරමු රයිට් එතකොට ඒක දෙවන ස්තරය වෙනවා අන්තර්ජාල ස්තරය රයිට් හොඳයි දත්ත සම්ප්‍රේෂණයට අදාළ කාර්යයන් සිදු කිරීම මෙම ස්තරයේදී සිදු කෙරේ කියලා දක්වලා තියෙනවා රයිට් ඒක තමයි ප්‍රධාන කාර්යය හැටියට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ අපි ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරගමු ඒකෙත් ඉඩ තියෙන කොටස අපි ටිකක් ලියාගමු රයිට් මෙය TCP/IP හි දෙවන ස්තරයයි මෙය TCP/IP හි දෙවන ස්තරයයි OSI හි ජාල ස්තරයට OSI හි ජාල ස්තරයට සමාන වේ නැත්නම් සමපාත වේ සමාන වේ හෝ සමපාත වේ මෙහි භාවිතාවන ප්‍රධාන නියමාවලියක් ලෙස මෙහි භාවිතාවන ප්‍රධාන නියමාවලියක් ලෙස ලෙස අන්තර්ජාල නියමාවලිය ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් කියන එක IP කියන එක රයිට් ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ඒක අපි අන්තර්ජාල නියමාවලිය හැටියට හඳුන්වනවා රයිට් භාවිතාවන නියමාවලියක් ලෙස අන්තර්ජාල නියමාවලිය දැක්විය හැක IP කියන එක එමෙන්ම IPv4 එමෙන්ම IPv4 IPv6 ක්‍රියාත්මක වන්නේ මෙම ස්තරය තුළය මෙහි දත්ත ඒකකය නැත්නම් මෙම ස්තරයේදී දත්ත ඒකකය මෙම ස්තරයේ දත්ත ඒකකය පැකට්ටුව ලෙස සැලකේ
උත්පාදක පරිගණකේ උත්පාදක right උත්පාදක පරිගණකේ දැන් උත්පාදක පරිගණකේ කිව්වම අපි දන්නා මොන පරිගණකේද ප්‍රභවය කියන එකමයි ඈ right මයි වචන සමහර දේවල් සමහර තැන් වල තියෙනවා ඒක නිසා තමයි ඔය විදිහට දුන්නේ right උත්පාදක පරිගණකේ හා ග්‍රාහක පරිගණකවල පරිගණකවල IP ලිපින IP ලිපින මැක්ලිපින මැක්ලිපින දත්ත ඒකකය වන දත්ත ඒකකය වන දත්ත ඒකකය වන දත්ත පැකට්ටුවට ඇතුළත් කිරීම දත්ත පැකට්ටුවට ඇතුළත් කිරීම මෙම ස්තරයේදී සිදු කෙරේ මෙම ස්තරයේදී සිදු කෙරේ මෙම ස්තරයේදී සිදු කෙරේ එමෙන්ම OSI හිදී මෙන් OSI හිදී මෙන් OSI හිදී මෙන් දත්ත පැකට්ටු එමෙන්ම OSI හිදී මෙන් දත්ත පැකට්ටු මාර්ගගත කරවීම routing මාර්ගගත කරවීම මාර්ගගත කරවීම routing සිදු කරයි මාර්ගගත කරවීම සිදු කරයි මාර්ගගත කරවීම සිදු කරයි. රයිට් ඒ ටික හිතන්න ප්‍රමාණවත්. හරි. අපි යමු පළවෙනි ස්තරයේ ජාල ස්තරයේ පිළිබඳව කතා කරන්න. රයිට්. එතකොට මම හිතන්නේ මේ නෝට් එකේ මම දීපු කොටස් පැහැදිලි ඇති. රයිට්. එතකොට මම හිතන්නේ මේවා අපි අර OSI ආකෘතියේදී කතා කරපු නිසා ගැටලුවක් වෙන එකක් නැහැ. රයිට්. මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් මේ වෙලාවේ හෝ පස්සේ ලක් අහන්න. රයිට්. මම විශේෂයෙන් පැහැදිලි කර යුතු දෙයක් නැහැ කියලා තමයි ඒක හිතෙන්නේ right හරි ජාල ස්තරයට අපි යමු දත්ත සම්ප්‍රේෂණයේදී දායක වන භෞතික උපාංග හා සම්බන්ධය පිළිබඳ කාර්යයන් සිදු කරයි එතකොට ඔන්න භෞතික පැත්තට දැන් කෙමෙන් නැවිලා right සම්ප්‍රේෂණ මාධ්‍යන් වලට අරවන මේවට සම්බන්ධ වෙනවා එතකොට භෞතික කොටස් පිළිබඳ යොමුවීම දැන් මේ අවස්ථාවලදී සිද්ධ වෙනවා. එතකොට ඒවා පිළිබඳ වුවමාරු වීම සම්බන්ධ වීම තමයි මේ ලේයර් වලදී සිද්ධ වෙන්නේ. හරි. ජාල ස්තරය. එතකොට ජාලයට සම්බන්ධ වෙනවා මේක
මෙන්න මේ ස්තරයන් දෙකට සම්පාත වෙනවත් කියන එක කියනවා. එතකොට data link layer එක සහ physical layer එක ගත්තම මේ දෙකේ කාර්යයන් මෙන්න මේකෙදි සිද්ධ කරනවා කියලා කියනවා. එතකොට මේ කාර්යයන් ගත්තාම බොහොම ළඟින් යන කාර්යයන් තමයි අපිට දක්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට මේ මාර්ග කාරක router වගේ දේවල් මෙන්න මේ layer කීපයකම භාවිත වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ මේක ඒ විදිහට බෙදීමක් කරලා තින් දක්වලා තියෙන්නේ. ඉතින් ඒක මේක ආකෘතියක් නිසා ඔය විදිහට දක්වලා තියෙන්නේ. එතකොට ඒ කාර්යයන් මේ layer වලදී ඒවා සිද්ධ වෙනවා කියන එක. හරි? හොඳයි. හොඳයි. අපි ඊට පස්සේ නම් ජාල ස්තරය ගැන හඳුන්වීමක් කරගමු. TCP/IP හි නැත්නම් TCP/IP හැම වෙලේම වල උත්තරයක් ලියද්දී TCP/IP හි කියලා යන්න එපා. TCP/IP නියමාවලි ආකෘතිය කියන එක ලියවෙන්න ඕන. රයිට් මම අර කෙටි කරලා දැක්වේ එකයි. මම හිතන්නේ ඒක පුරුදු වෙද්දී දන්නේ නැහැ ඒ විදිහට කියලා බය හිතෙනවා. නමුත් එහෙමනම් TCP/IP නියමාවලි ආකෘතිය කියන එක තමයි නියම වචනේ වෙන්න ඕන. රයිට්. TCP/IP නියමාවලි ආකෘතියේ පහළින්ම ඇති ස්තරයයි පහළින්ම ඇති ස්තරයයි OSI හි තොට OSI ආකෘතිය කියන එක කියවෙන්න ඕන නැත්තම් මේක අර සිංහල වචනේ කියවෙන්නත් ඕන නැත්තම් OSI ආකෘතිය කියලා දැම්මට ගැටලුවක් නැහැ OSI හි දත්ත සනිදන ස්තරය හා දත්ත සනිදන ස්තරය හා භෞතික ස්තරය දත්ත සනිදන ස්තරය හා භෞතික ස්තරය මෙම ස්තරයට සමපාත වේ. මෙම ස්තරයට සමපාත වේ. OSI හි මෙන් OSI හි මෙන් OSI හි මෙන් B2 විද්‍යුත් සංඥා බවට හැරවීම B2 විද්‍යුත් සංඥා බවට හැරවීම සම්ප්‍රේෂණය ඒකපත ද්විපත ඒකපත ද්විපත කම පූර්ණ ද්විපත ද යන්න පූර්ණ ද්විපතද යන්න ඒකපත ද්විපත පූර්ණ ද්විපත ද යන්න තීරණය තීරණය සම්ප්‍රේෂණයට අවශ්‍ය වෝල්ටීයතාව තීරණය සම්ප්‍රේෂණයට අවශ්‍ය වෝල්ටීයතාව තීරණය
වෝල්ටීයතාව තීරණය සංඛ්‍යාංක මූර්ජණය සංඛ්‍යාංක මූර්ජණය සංඛ්‍යාංක මූර්ජණය ප්‍රභව හා ග්‍රාහක ප්‍රභව හා ග්‍රාහක ප්‍රභව හා ග්‍රාහක පරිගණක සම්ප්‍රේෂණය සඳහා ප්‍රභව හා ග්‍රාහක පරිගණක සම්ප්‍රේෂණය සඳහා ප්‍රභව හා ග්‍රාහක පරිගණක සම්ප්‍රේෂණය සඳහා සමමුහුර්තක කිරීම සින්ක්‍රොනයිස් කියන එක මම කියන්න සමමුහුර්තක කිරීම සමමුහුර්තක කිරීම සින්ක්‍රොනයිස් කියන එක සමමුහුර්තක කිරීම සිදු කරයි right අපි පොඩ බලමු මේක මොකද්ද කියලා සම්මෝර්ථක කිරීම කියන්නේ right එතකොට දැන් අපි දන්නවා මේ පැත්තේ අපි හිතමු ප්‍රභවය තියෙනවා මේ පැත්තෙන් ග්‍රාහක පරිගණකයේ තියෙනවා කියලා හිතමු සම්ප්‍රේෂණය සිදු කිරීමේදී මෙන්න මේ ප්‍රභවය විසින් සම්ප්‍රේෂණය සිදු කරාම ඒක ග්‍රාහක පරිගණක විසින් ඒක ලබා ගැනීමට සූදානමින් සිටින්න ඕන right ඒ කියන්නේ මෙයා දුන්නාම මෙතන සම්ප්‍රේෂණ මාධ්‍යයේ ඉඳලා එක්ක මේ පරිගණකයේ ඕෆ් නම් හරි අපි තුමු ඒක වැඩ කරන්නේ නැත්නම් නැත්නම් දත්ත මේ වගේ සම්ප්‍රේෂණය සඳහා සම්බන්ධ වෙලා නැත්නම් ওই වගේ විවිධ හේතුන් මත මොකද වෙන්නේ මේ දෙක සමපාත වෙන්නේ නැහැ සමමුහුර්තක වෙන්නේ නැහැ එතකොට මේ දෙක මේ සම්ප්‍රේෂණය සඳහා ප්‍රභවය සහ ග්‍රාහක කියන පරිගණක දෙක එකට ඒ කියන්නේ මේ කාර්ය සඳහා සූදානමින් සිටින්න ඕන මෙයා සම්ප්‍රේෂණය සඳහා සූදානමින් සිටින්න ඕනේ. ඒ වගේම මෙයා සම්ප්‍රේෂණය කරන දත්තයන් ලබා ගැනීමට සූදානමින් සිටින්න ඕනේ. එතකොට මේවා දෙන්න අතර මෙන්න මේ එකඟත්වයේ ඇති වෙලා තියෙන්න ඕන. සමානතාවයේ මෙන්න මේ කාර්ය සඳහා අවශ්‍ය අවශ්‍යතාවය දෙන්නටම ඇති වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ මේ දත්ත සම්ප්‍රේෂණය කරනකොට මෙයා ලබා ගැනීමේ සූදානමින් සිටින්න ඕනේ. එතකොට එහෙම සූදානමක් නැත්නම් මෙයා විසින් මෙන්න මේක සමමූර්ත කිරීම සිද්ධ කරනවා සින්ක්‍රොනයිස් කිරීම. එතකොට ඒ සින්ක්‍රොනයිස් කිරීම සිද්ධ කරන්නේ මෙයා වෙනත් කාර්යයකින් දෙනවා නම් ඒ කාර්යයේදී දත්ත පැකට් යවන්න පුළුවන්ද කියලා බලන එක. ඉතින් ඒ වගේ යවලා සම්ප්‍රේෂණයේ නියමාකාරයෙන් සිද්ධ කිරීමට මෙන්න මේ පරිගණක දෙක අතර අවශ්‍යතාවයන් එහෙම නැත්නම් මූලික අවශ්‍ය වෙන දේවල් කියන්නේ මේ දෙක අතර සූදානම කියන එක ඇති කරන්න ඕනේ. ඒක අපි පරිගණකයන් දෙක සමමුහුර්ත කිරීම කියන එක හඳුන්වනවා. එතකොට මේක මෙන්න මේ පරිගණකයේ විසිනුත් ග්‍රාහක පරිගණකයේ විසිනුත් මේ එවන දත්ත ලබා ගැනීමට සූදානමින් අවශ්‍ය දත්ත පරිගණකයේ වෙත ඇතුල් කර ගැනීමට තියෙන සූදානම කියන එක ලබාගෙන තියෙන්න ඕන. අන්න ඒක තමයි සමමුහුර්ත කිරීම කියන එක එහෙම නැත්නම් සින්ක්‍රොනයිස් කිරීම කියන එකෙන් අදහස් වෙන්නේ. හරි. එතකොට ඔය සින්ක්‍රොනයිස් කියන වචනේ තමයි ඒකදී පාවිච්චි කරන්නේ. ඒකට කියන සිංහල වචනේ තමයි සමමුහුර්තක කිරීම. හරි. එතකොට සින්ක් වෙන්න ඕන දෙක. රයිට්. එතකොට දෙක සමාන වෙන්න ඕන කියන එක තමයි සින්ක් කරනවා කියලා කියන්නේ. හරි. එතකොට අන්නේ සින්ක්‍රොනයිස් කිරීම කියන්නේ කිරීම සිද්ධ වෙන්න ඕන. එතකොට මේ ලේයර් වලදී තමයි ඒක සිද්ධ කරන්නේ සමමුහුර්ත කිරීම. එතකොට සමමුහුර්ත කිරීම මේ OSI ආකෘතිය තුලත් තියෙනවා. මේ ආකෘතියේ මෙන්න මේ network layer එක තුලත් දැක් ගන්න පුළුවන්.
හරි ඒක පැහැදිලිද සමමුහුර්ත කිරීම ඔව් සර් හරි හරි හොඳයි right පොඩි කොටසක් තව ලියාගමු right එමෙන්ම ගැලීම් පාලනය එමෙන්ම ගැලීම් පාලනය මධ්‍ය පිවිසුම් පාලනය ෆ්ලෝ කන්ට්‍රෝල් කියන ගැලීම් පාලනය මධ්‍ය පිවිසුම් පාලනය අපි කියනවා මීඩියා ඇක්සස් කන්ට්‍රෝල් කියලා මීඩියා ඇක්සස් කන්ට්‍රෝල් කියන එක තමයි මධ්‍ය පිවිසුම් පාලනය කියලා කියන්නේ ගැලීම් පාලනය මධ්‍ය පිවිසුම් පාලනය සම්ප්‍රේෂණ මාධ්‍යවල පිරිවිතරයන් සම්ප්‍රේෂණ මාධ්‍යවල පිරිවිතරයන් ස්පෙසිෆිකේෂන් කියන එක පිරිවිතරයන් කියන්නේ ස්පෙසිෆිකේෂන් පිරිවිතරයන් කියන එක ඒ කියන්නේ ඒ වගේ තියෙන ලක්ෂණයන් ඒ වගේ තියෙන ගුණාංගයන් කියන එක තමයි පිරිවිතරයන් කියන්නේ රයිට් වරහන් ඇතුලේ ඕන නම් දාගන්න ගුණාංගයන් කියලා ගුණාංගයන් මාධ්‍ය පිවිසුම් පාලනය සම්ප්‍රේෂණ මාධ්‍යවල පිරිවිතරයන් පිළිබඳ මෙම ස්තරයේදී සොයා බලයි පිළිබඳ මෙම ස්තරයේදී සලකා බලයි පිළිබඳ මෙම ස්තරයේදී සලකා බලයි සලකා බලයි රයිට් ඔන්න ඔය කාර්යයන් සිද්ධ වෙනවා මෙම ස්තරයේ දත්ත ඒකකය බිටු මෙම ස්තරයේ දත්ත ඒකකය බිටු වන අතර වන අතර භාවිතාවන උපාංග ලෙස භාවිතාවන උපාංග ලෙස ජාල අතුරු මුහුණත් පත නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් කියන එක එහෙම නැත්නම් NIC කියන එක ජාල අතුරු මුහුණත් පත ජාල අතුරු මුහුණත් පත සේතු සේතු බ්‍රිජ් කියන එක BRIDGE බ්‍රිජ් සේතු බ්‍රිජ් පුනර්යෝජක රිපීටර්ස් පුනර්යෝජක පුනර්යෝජක වහුරු ස්විචස් වහුරු ස්විච් කෙනේවා වහුරු හානාබි හබ් කියනේවා හානාබි වහුරු හානාබි දැක්විය හැක වහුරු හානාබි දැක්විය හැක හොඳයි ඒ කොටස බලන්න චුට්ටක් ලියාගත්තකේ මොන හරි අපහැදිලිකමක් තියෙනවද කියලා
මම ඔය විස්තරාත්මක දුන්නේ එකයි මේ පොඩක ඔක ඔයාලා දැන් සාරාංශ කරගන්න ඒ කියන්නේ මතකේ තියාගන්න ඕන යම් සාරාංශයක් මතකේ ඔළුවේ තියෙන්න ඕන right එතකොට අපි බලමු ඉතින් ප්‍රශ්නවලදී බලමු කොයි විදිහේ ප්‍රශ්න දෙන්න කියලා right හොඳයි හරි ගැටලුවක් තියෙනවද කාට හරි නෑනේ හරි හොඳයි එතකොට මේවා ටිකක් ටිකක් දිරවන්නේ නැති බව මම හොඳටම දන්නවා එතකොට අනිවාර්යයෙන්ම කළ යුතු දේ තමයි මේවා හොඳට දෙපාර තුන් පාර නැවත නැවත අධ්‍යයනය කිරීම එතකොට ෂෝට් නෝට් වගේ එකක් හදාගන්න එක මොන වගේ ක්‍රමවලින් මේක අර දෙක සැසඳීම ඔන්න OSI TCPI පොඩ්ඩක් සසඳ ගන්න එක ඔන්න වගේ කාර්යයන් වලින් මේක අධ්‍යයනය කරගන්න පුළුවන් වෙයි හරි එතකොට ගැටලු සහගතත්වයක් නැති වෙන්නේ නැති වෙයි කියලා හිතනවා රයිට් කොහොම වුණත් ඉතින් තව මේක ඉගෙන ගන්න ඕනේ ඉතින් ඒ වගේම තව දුරටත් මම නැවතත් විස්තර කරන්නම් මේක අර පාඩමේ ඒ කියන්නේ අපි අවසානයේදී ඒක නිසා මේ හැබැයි මේ අවස්ථාවේදී නම් ඔයාලා යම් යම් ප්‍රශ්න වලටත් උත්තර දෙන්න අවශ්‍යයි මේ වගේ නිහඬව ඉන්න එපා මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි පන්තිවල නිහඬව ඉන්න සිටීම මොකද සංවාදී තුලින් අපි මේකට නිකන් අර කැප වෙල වගේ ඉගෙන ගන්න ඕන ඉතින් කොහොම කරත් ඉතින් ඒ ලෙවල් කියන එක අපි ගොඩ දා ගන්න ඕන මොන ක්‍රමෙන් හරි ඒක නිසා ඒකේ මොනම ක්‍රමයකට හරි මේක අපි මේ අධ්‍යයනය කිරීම සිද්ධ කරන්න ඕන හරි හොඳයි එතකොට මම තව දෙයක් කියන්න ඕන ලබන අඟහරුවාදා අපි අපේ එක්ස්ට්‍රා ක්ලාස් එක නොතියා මම එනුවට අර අපේ කසුනිත් ඉන්නවා රයිට් තුන්වෙනි අර පාඩමේ කවගෙද කසුනි උදේ පුළුවන්ද අඟහරුවාදා හරි හරි එතකොට ඒ කොටස මං උදේ තියනවා ඊට පස්සේ අවස් ෆ්ලිප් ෆ්ලොප් කොටස මං හවස පොඩ්ඩක් තියන්න බලාපොරොත්තු වෙනවා හැමෝම එකඟද පුළුවන්ද මම හිතන්නේ කසුන්ටි විතරයි අරක වැදගත් වෙන්නේ ඉතින් මං ඒකයි කසුන්ටිටම කියුවේ නැතුව නෑ එහෙම එකක් නැහැ හැමෝටම අදාළයි නමුත් කසුන් විතරයි මේ පන්තියට සහභාගී වෙන නිසා මං කසුන්ගෙන් ඇහුවේ එතකොට ෆ්ලිප් ෆ්ලොප් කොටසට මං හිතන්නේ හැමෝම සහභාගී වුණොත් හොඳයි කියලා හිතනවා ඒක නිසා කසුන්ිට සමග හරි ෆ්ලිප් ෆ්ලොප් එක හවස දෙකට දෙකම අට වගේ තියන්න බලාපොරොත්තු වෙනවා ඕකේද පුළුවන් අනිත්ය පුළුවන් සර් පුළුවන් නේ පුළුවන් සර් හරි 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 රෝෂානා පුළුවන් නේද පුළුවන් සර් දැන් ඔය රෝෂාන්ලාගේ මයික් පුස් කාලා ඇති මං හිතන්නේ හරි නේරුණාද වගේ ඉතින් අර වැඩක් ගන්න නැහැ නේ ඉතින් හරි එතකොට මේවෙන් කතා කරන්න ඕනේ ඇත්තට මං හරිම අකමැති ඔයාලා කතා නොකර ඉන්න එකට නම් රයිට් හොඳයි එහෙමනම් අපි අඟහරුවාදා හවස් වරුවේ අපි අපේ ෆ්ලිප් ෆ්ලොප් ටයිනි ගෙන් අහන්නත් ඕන ටයිනි ඇහුණානේ ටයිනි පුළුවන් නේ පුළුවන් හරි හරි එහෙමනම් හරි අපි හවස්වරේ ෆ්ලිප් ෆ්ලොප් එක තියන්න බලාපොරොත්තු වෙනවා අපි බලමු එක පන්තියකින් හෝ දෙකකින් බොහෝ විට ඒක ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා රයිට් එතකොට ඒ කොටස නැවත පොඩ්ඩක් බලන්න නැතුව ඒක තේරුම් ගන්න අමාරුයි එතකොට නැත්තම් ඒකේ ආයේ මොළේ ඉඳන් එහෙම තේරුමක් නැහැ පොඩ්ඩක් යම් කිසි අවබෝධයක් ලබා ගන්න බලන්න ඒ තුලින් අපි කතා කරද්දී නැවත මේක හොඳට අවබෝධ කරගැනීමේ හැකියාව ලැබේ හරි එතකොට අපි ඔන්න ඔතනින් ඇත්තටම දැන් මේ අවස්ථාවේ ඔන්න මොකක්ද අපේ OSI සහ TCP ආකෘති දෙක පිළිබඳව අපි අධ්‍යයනය කරා මොන ඔය විදිහට තමයි ඔක අධ්‍යයනය කරන්න තියෙන්නේ ඔය මට්ටමේදී හරි එතකොට ඔතනින් TCP ආකෘති අධ්‍යයනය කිරීමත් අවසන් වෙනවා රයිට් රයිට් මම හිතන්නේ පැහැදිලි ඇති යම් කිසි මට්ටමකට හරි අපි නැවත තව අවස්ථාවකදී මේක සාකච්ඡා කරලා බලමු හරි හොඳයි එහෙමනම් මාගේ බලාපොරොත්තුව දැන් 6.11 කොටස 88 වෙනි පිටුවේ තියෙන අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති උපාංගවල ආරක්ෂණය සහ sannivedanaye ඇතිවන ආරක්ෂක ක්‍රම කියන එක කොටස සාකච්ඡා කරන්න මේක
අපේ සිලබස් එකේ තියෙන ඔන්න ඔය මාතෘකාව යටතේ right මෙන්න මේ කොටස සාකච්ඡා කරන්න. හොඳයි. හරි දැන් අපි දන්නවා සම්ප්‍රේෂණයක් ගත්තාම මෙන්න මේ සම්ප්‍රේෂණය කියන එක ඉතාමත් සංකීර්ණ කාර්යයක්. ඒ වගේම සම්ප්‍රේෂණය කියන එකේදී දැන් ඉස්සර වගේ සම්ප්‍රේෂණයක් නෙවෙයි දැන් ගොඩක් වෙලාවට මේක ලෝකයේ එක්කන්තයක සිට අනෙක්කන්තය දක්වා සම්ප්‍රේෂණයන් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒකට බොහෝ දුර ගමන් කරලා කිලෝමීටර් දසදහස් ගණනක් දුර ගෙවලා සමහර දත්තයන් අදාළ අන්තය වෙත එහෙම නැත්නම් ග්‍රාහක අන්තය වෙත පැමිණෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ විශාල නෝට්ස් ගානක් විශාල පොයින්ට්ස් ගානක් පසු කරගෙන ගිහිල්ලා තමයි මේ විදිහට දත්තය සම්ප්‍රේෂණය වෙන්නේ. ඉතින් ඒ සම්ප්‍රේෂණය වීම ඉතාමත් සංකීර්ණ දෙයක්. ඒ වගේම මේකෙදි මේ ලෝකයේ විවිධ ජාලයන් හරහා ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට ඒ ජාලයන් තුලින් තමයි ගමන් කරලා අන්තිමේ අවසානයේ අර විදියට අන්තය වෙත එහෙම නැත්නම් ග්‍රාහක අන්තය වෙත ගමන් කරන්නේ. එතකොට මෙන්න මේ වගේ දත්තයක් සම්ප්‍රේෂණය වීමේදී මේකට යම් යම් අනතුරු එතකොට මේකේ දත්ත සොරා ගැනීම දේවල් හරි එතකොට මේ වගේ දත්ත විකෘති කිරීම වගේ දේවල් ඔන්න ඒ වගේ දේවල් සිද්ධ වෙන්නත් පුළුවන්. මොකද මේ ජාල තාක්ෂණයේ තරම් දියුණුයි. එතකොට දත්ත සොරා ගැනීම වගේ දේවල් සිද්ධ කරන්න පුළුවන්, දත්ත විනාශ කරලා දාන්න පුළුවන්, විකෘති කරන්න පුළුවන්, මේ වගේ තත්ත්වයන් ඇති වෙන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ වගේ සම්ප්‍රේෂණයකදී සිද්ධ වෙන්න පුළුවන් ඒ වගේ අහිතකර තත්ත්වයන් ඇති වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ යම් සම්ප්‍රේෂණයක් සිදු කිරීමේදී ඒක ආරක්ෂණ ක්‍රමවේදයක් අනුව සම්ප්‍රේෂණය කිරීම අවශ්‍ය වෙනවා. රයිට්. එතකොට මේ සඳහා භාවිතා වන යම් යම් ආරක්ෂණ ක්‍රම කීපයක් තියෙනවා. ඒකේ ආරක්ෂණ ක්‍රමයක් දෙකක් ගැන අපි මෙතෙන්දී අවධානය යොමු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට මෙන්න මේකෙදී අපි භාවිතා කරන දෙයක් තමයි මෙන්න මේ ආරක්ෂණ ක්‍රමයක් හැටියට කේතනය කියන එක අපිට දක්වන්න පුළුවන්. මේක අපි গুপ্ত කේතනය හැටියටත් හඳුන්වනවා. එතකොට කේතනය කරලා තමයි දත්ත සම්ප්‍රේෂණය කරන්නේ. අර අපි කොයි විදිහද TCP UDP ආකාරයේ අපි TCP දත්ත සම්ප්‍රේෂණය කිරීමේදී මෙන්න මේ කේතනයක් අපි භාවිතා කරනවා කියලා කිව්වා. මේ වගේ කේතනයක් භාවිතා කිරීමෙන් සිද්ධ වෙන්නේ දත්තවල ආරක්ෂාව. එතකොට ඒ දත්ත යම් කෙනෙක් සොරා ගැනීම සිද්ධ කරත් ඒ දත්ත ඒ සොරා ගන්න පාර්ශවයට කියවීමට නොහැකි නිසා ඒ දත්ත වලින් වැඩක් නැති වෙනවා. එතකොට යම් ආරක්ෂිත දත්ත ප්‍රමාණයක් අපි සම්ප්‍රේෂණය සිද්ධ කරනවා නම් ඒ දත්තවල ආරක්ෂාව අපිට වෙනත් පාර්ශවයක් වෙත දත්ත ලැබුණත් අපිට ඒ ආරක්ෂාව සහතික කර ගැනීම හැකියාව තියෙනවා. එතකොට ඒ දත්ත ඒ පාර්ශවයන් වෙත ලැබීම සිද්ධ වෙන්නේ නැහැ. ලැබෙන්නේ කේතනයක් විදිහට. ඒ නිසා ඒ කේතනය අනුව උන්ට ඒවා විකේතනය කරලා ලබා ගැනීම හැකියාව නැති නිසා දත්ත ආරක්ෂා වෙනවා කියන එක තමයි අපි මේ ආරක්ෂණ ක්‍රමවේදය යටතේ කතා කරන්නේ. හරි. හොඳයි. එතකොට මේකේ ක්‍රම දෙකක් විතර අපි කතා කරනවා. රයිට්. අපි පොඩ්ඩක් නෝට් එක කියවලින් බලන්න. හරි. ජාලයක කාර්ය වන්නේ එකට සම්බන්ධ කිරීමක් කි සම්බන්ධ කිරීමක් කි. මෙවැනි පරිගණක අතර සම්බන්ධතාවයක් තුලින් පරිගණකයක් තවත් පරිගණකයකට හානිකර තත්ත්වයන් ඇතිවීමේ අවදානම පවතී. එතකොට පරිගණක අතර මෙන්න මේම සම්බන්ධයක් තුලින් යම් යම් හානිදායක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. වෛරස් වගේ තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. දත්ත වලට විවිධ විකෘති වීම හරහා ඇති වෙන්න පුළුවන්. දත්ත විනාශ වීම ඇති වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් විවිධ දේවල් මගින් සිද්ධ වෙන්න පුළුවන්. යම් යම් පුද්ගලයන් විසින් හානි සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම යම් යම් මෘදුකාංග හරහා යම් යම් හානිකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ වගේ විවිධ ක්‍රම තියෙනවා. හරි. ඒ මගින් විවිධ හානිකර තත්ත්වයන්ට භාජනය වීමේ හැකියාවක් පවතී. එනම් දත්ත සොරා ගැනීම, විකෘති වීම හා මකා දැමීම වගේ දේවල්. හරි. ජාලගත වීම තුළින් බාහිර පුද්ගලයන්ට ජාලගත පරිගණක තුළට ඇතුල්වීමේ හැකියාවක් පවතී. රයිට්. එතකොට ජාලගත වීමක් තුළින් සිද්ධ වෙන්නේ පරිගණක ජාලයක්. එතකොට ජාලයක් කියන්නේ
මේක විවිධ දැන් අපි ගත්තොත් එහෙම අපි කියනවා A සිට B දක්වා අපි සම්ප්‍රේෂණය සිද්ධ කරනවා කියලා. රයිට්? එතකොට අපි කතා කරන්නේ A සිට B දක්වා තියෙන සම්ප්‍රේෂණය. රයිට්? මේ ගමන් කිරීම. නමුත් මේ ගමන් කරන්නේ සම්ප්‍රේෂණ මාධ්‍ය තුලින්. මේ මාධ්‍ය තුලින් ගණන් කරනකොට මේ පරිගණකයට විතරක් නෙමෙයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ පරිගණකයේ තවත් විශාල පරිගණක ප්‍රමාණයකට ජාලගත වීම සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. මේ පරිගණකයත් විශාල ජාලගත වීම වලට සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. ඇත්තෙන්ම අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා කියන්නේ මේ දෙපාර්ශවයේම මොකද වෙන්නේ? විවිධ ජාලයන්ට සම්බන්ධ වෙනවා. එතකොට අපි හිතන්නේ අපි අන්තර්ජාලයට දැන් ඔයාලා අන්තර්ජාලයට ඉන්ටර්නෙට් වලට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඩේටා කනෙක්ෂන් එක ඔන් කරනවා. මේ ඔන් කරනවා කියන්නේ ඔයාලා මේ මුළු ලෝකෙටම විවෘත වෙනවා කියන්නේ. එතකොට විවිධ ජාලයන් වලට ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නවා. රයිට්? එතකොට මේ ජාලයන්ගේ එකතුවක් නේ අන්තර්ජාලය. එතකොට මෙන්න මේකට සම්බන්ධ වෙනවා කියන්නේ සෑම ජාලයකටම සම්බන්ධය තියෙනවා. එතකොට ඔයාලා නොදැනුවත්ව ඔයාලගේ මේ ඕනම එක IP ඇඩ්‍රස් එකක් තියෙන ඒ IP ඇඩ්‍රස් එක කියන එක මෙන්න මේ ජාල වලට විවෘත වෙනවා. රයිට්? එතකොට මේක අපි හිතන්නේ අපි මේ A සිට B දක්වා විතරයි අපි සම්බන්ධ වෙන්නේ කියලා. රයිට්? දැන් මම ඔයාලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ ජාලගත වීමක් තුලින්. හරි? එතකොට හිතන්නේ සර් එක්ක විතරයි අපි සම්බන්ධ වෙලා ඉන්නේ මේ අවස්ථාවේ. නමුත් එහෙම එකක් නැහැ. රයිට්? එතකොට මේක මුළු දැන් මම මේ කතා කරන්නේ කාට හරි හැක් කිරීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් මේ කතා කරන එක සොරකම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. හරි? එතකොට ඒ වගේ ඕනෑම දත්තයක් නිරාවරණය වීම කියන එක තියෙනවා. එතකොට මේකට යම් යම් බාධාවන් තියෙනවා. නමුත් මේක ජාලය තුලින් ඕනෑම කෙනෙකුට දැන් A සිට B දක්වා අපි සම්ප්‍රේෂණය සිද්ධ කරනවා. එතකොට මේ සම්ප්‍රේෂණ මාධ්‍ය තුලත් නැවත නැවත තව තව ජාලයන් විශාල ප්‍රමාණයකට සම්බන්ධ වෙලා තමයි ගමන් කරන්නේ. අපි මෙහෙම ඍජු ලෙස දැක්ුවාට මේක එක ජාලයකට පැමිණෙනවා. රයිට්? ඒ ජාලයෙන් තව ජාලයකට පැමිණෙන්න පුළුවන්. මේකෙන් තව ජාලයකට යන්න පුළුවන්. මේකෙන් තව ජාලයකට. එතකොට මේ ජාලගත වීම තුලින් ගමන් කිරීමෙන් ජාලයන් තුලින් ගමන් කිරීමේදී අපිට මේකේ තව තව ජාල පරිගණක හරහා තමයි ගමන් කරන්නේ. එතකොට මේවා මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට සම්බන්ධ තියෙනවා තැනින් තැන. රයිට්? ඒ තැනින් තැන විවිධ කොටස් මේවට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තැන්වල ඉන්න පුද්ගලයෙකුට මේ දත්තය සොරා ගැනීම විකෘති කිරීම වගේ දේවල් සම්ප්‍රේෂණ මාධ්‍ය තුලදී සිද්ධ කිරීමේ හැකියාව තියෙනවා. හරි? ඔක තමයි අපි හැකින් ඔය වගේ දේවල් හැටියට හඳුන්වන්නේ පරිගණක අතරමැද සිටගෙන වෙනත් පරිගණකයන් වෙත වෙන පරිගණක දත්තයන් වෙත සම්බන්ධ වීම සිද්ධ කරන්න පුළුවන්. හරි? හොඳයි. ජාලගත වීම තුලින් විවිධ බාහිර පුද්ගලයන්ට ජාලගත පරිගණක තුලට ඇතුල්වීමේ හැකියාවක් පවතී. එමෙන්ම විවිධ හානිකර තත්ත්වයන්ට භාජනය වීමේ හැකියාවක් පවතින අතර ඉතා වැඩි වටිනාකමක් සහිත උදාහරණ